එක මහත්ය දැන් ඇවිල්ලා මට කිව්වා ස්වාමී මහත්ය කොහොමද ස්වාමී මහත්යට කරන්න උපස්ථානෙ දැන් මේ මහත්ය බිලියන කෙනෙක් කොහොම හරි මම දැන් මේ දවස්වල මට එනවා එහෙම කට්ටිය ඒ මහත්ය ඇහුවා යා ඕස්ට්‍රේලියාවේ තාවා මොකද රිට්‍රීට් එක දැන් යාට තෝණි හිත හදාගන්න මෙයා කරපු වැඩේ මේ කිව්වා මේ ස්වාමී මහත්ය මේ ඒ කියන්නේ ලැජ්ජ බය තමයි මාව පේරුවේ පොයින්ට්ස් ටික ඔක්කොම බ්ලැක් බ්ලැක් වුණා කමන්නේ ඒක අනත්ත ස්වභාවයියුත් අය පිටින් මම හොඳයි ප්‍රැක්ටිස් කරන්න. ඔය මහත්තයරත් ප්‍රැක්ටිස් කරන්න ඕනි කියලා. ඒ මහත්තය මෙහෙම දෙයක් වුණා ඉතින්. දැන් මේ ඒ මහත්තයර මේවා යන් දැනගන්න බෙයි දන්නේ නැහැ. දැන් මොකද YouTube යනවා අරම යනවා. කමන්නේ නම දන්නේ නැහනේ. කොමාරයාට මෙහෙම එකක් වුණ තුන ඉතින්. මේ දැන් මෙහෙම කතා කරනකොට අර ඒ කෝච් යනවා වැල්ලවත්තේ සද්ද ඇහෙනවා. ඉතින් පේනවා මේ මොනවාද ඩිස්ට්‍රැක්ට් වෙනවා අරව මේවා දැන් ඒ අහනවා ඉතින් බැලුවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මාධ්‍යම මේ බලාගෙන හිටියා කියලා කතා කරන ගමන් හිතන අපේ හිත මේ මේ ගියා කියලා එතන මේ අපි නේ මේ හිඟන්නෝ කියලා යා හරියට හිතන කෙනෙක් ඒ අමුතු කෙනෙක් මොන වුණත් මම හිතන මේ ඔක්කොම දැන් ගැලවෙන්න එන කට්ටියක් සංසාරේ ඔච්චර අරව මේවා තිබ්බට ඉතින් මේ 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 ඩිස්කෝ ගැන කියන්න ඕනේ කොහොමදත් මම ඉතින් ඒවට ගියේ නැහැ පින්වතුනි ඒවට ගියා නම් අද මේවා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒවා රෙජිස්ටර් වෙලා මයින්ඩ් එකේ ඒවා කොහොම මේ මොනවාද කල්පනාවට එනවා. නැත්තම් අර මං කිව්වේ අර මේ මෙහෙම ඒ මහත්ය තමයි කිව්වේ දැන් මට එනවා. ඔන්න. ඒ මහත්ය කිව්වා ඒ මහත්ය දැන් බලනවා කොහොමද හාමුදුරන්ට උපස්ථාන කරන්න කියලා. දැන්ටම ලොකු වැඩපිළිවෙල කරගෙන යනවා. මෙහෙම කියනකොට එයා කවුද කියලාත් එනවත් දන්නේ නැහැ. කොහොම හරි එයා මහත්ය මං ඇහුවා ස්වාමී වහන්සේ කොහොමද මම මේ ස්වාමී මහත්යට උපස්ථාන කරන්න කියලා. එයා බලනවා විදි දැන් ඔබ කරපින්දනේ ඔය විදිහට මොන හරි වස්තුවක් ලැබෙන්නේ වැඩි වයසකුත් නැහැ ටග් ගාලා ගොඩාක් එහෙම දින වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන එක තමයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට කරන්න උපස්ථානේ ලොකුම සෙකන්ඩ් බැරි එක තමයි බැරි එහෙම මොන හරි විපාක හරි පින දැන් මට අවුරුදු 10ක් ගියානේ ඒවා කරන්න ඒවා මේ කරන්න බැරි වුණාම දෙවෙනි එක තමයි හරි උපස්ථාන කරන එක හැබැයි උපස්ථානටත් වඩා ජීව ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරන එක පින්වතුනි ඉතින් කොහොම හරි එදා මම බේරුණා ඒ ඩිස්කෝස් වලට එහෙම යන්නේ නැතුව ඒ විදියට මේ ඉතින් මම දන්නේ නැහැ මෙහෙම මහාන වෙන පැත්තක් වෙයි කියලා. හැබැයි ඒවට කියන්නේ ඉතින් ළමයි දෙමව්පියෝ පරිස්සම් වෙන ඕනේ. ඒගොල්ලන්ට කියන්නත් ඕනේ. අඩු ගානේ 18වත් වෙනකල්. ඉතින් දැන් මම ඔය ක්‍රිකට් අරම සෙල්ලම් කරාට අනිත් ඒ කරපු ඒවා කරේ නැහැ සුද්ධ කරපු මේ අගුණ වැඩ. එහෙම හිටියද සමාක හිටියා ලංකාවේ ළමයි ඒ පාඩිස් වලට යනවා බීමත් වෙලා ඉතින් සමා දැන් මගේ තාත්තා සතුටු වෙයි මං එහෙම එක්කෙනෙක් වුණා නම් මගේ තාත්තා එහෙම වැලියුස් තිබ්බේ එයාත් ඉංගලන්තේ අවුරුදු 10ක් ඉඳලා මේ අපි යා කියනවා කතාවල් හරි ඉන්ට්‍රෙස්ටිං කතාවල් මට කියනවා මේ කොහොමද දැන් ඒ රටේ ගියාම ලොකු ජොබ් සම්බේනේ එයා මොකද්ද කරේ මොකද්ද මේක රෙස්ටෝරන්ට්ස් වල වැඩ කරපු හැටි මට ගොඩක් කතාවල් කියනවා තාත්තාගේ එක්ස්පීරියන්සස් ඉතින් ඒ වැඩ කරනකොට දවසක් මට කියනවා කුස්සියේ වැඩ කරන ගමන් තව ලංකාවේ කෙනෙකුට රස්සාවක් හම්බුණාලු වේට කෙනෙක් හැටි ඉස්සරහා ඉතින් දැන් එයා හැංගියන් හිටියලු දවස් දෙක යන. පස්සේ උනේ දවසක් මෙහෙම හම්බුණලු. හම්බුණා මොකද්ද කරේ? ඇහුවලු මේ කොහෙන්ද කියලා. From where are you from කියලා. මොකද සවුත් ඇමරිකා කියලා අනිත් දවසේ. සවුත් ඇමරිකා කියලා අන්නෝම සවුත් ඇමරිකා කියලා අනිත් දවසේ පිට වුණාලු. ඉතින් ඔහොම මගේ පියතුමාලත් ඉතින් එදා මේ තාත්තත් ගොඩක් සෙල්ලම් කර කර ඉඳලා තියෙනවා. පාඩම් කරලා නැහැ. අන්තිම කාලේ තමයි අවුරුදු 28 29 වෙනකොට තමයි මං හිතන්නේ මේ මොකද්ද ඒ ඩිග්‍රී සේම ඉවර කරගෙන ඊට පස්සේ අම්මාව හම්බෙලා ඔහොම මේ වුනේ. හැබැයි හරි ඉන්ට්‍රෙස්ටිං මගේ තාත්තලගේ බෑග්ග්‍රවුන්ඩ් එක. එක පැත්තක්. තාත්ත ඔච්චර ඉංගලන්ති විල් ඉඳලා අර මේ බඳින්න යනකොට මොන මියුසික් එකක් දානවද අහලා තියෙන්නේ? අර මොකද්ද අර යනකොට මොකද්ද ඒකට කියන්නේ මන් දන්නේ නැහැ. හෝම් කමිනේ මොකද්ද? ගොයින් අවේ නේ ඒකෙදි මොකක්ද දන්නවද මේ මියුසික් එක මේ හෝම් මේ මොනවාද දාති දන්නෝ බුදුන්ගේ ඒක මොන හරි ඒගොල්ලන්ගේ ඇතුලේ තිබිලා තියෙන දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධ ඉතින් තාත්තා බෙ කියනවා තාත්තා රටට ගිය ගාම්ම සිල් ගත්තවල පළවෙනි දවසේ ලන්ඩන් වල ඒ අර මොකද ලන්ඩන් විහාරය හරි මොකක් හරි හැබැයි එක දවසයි ගත්තේ ඊට පස්සේ ඉතින් ඒ එන්වයරන්මන්ට් එකත් එක්ක බැරි වෙනවා පින්වතුනි එකක් දකින්නවා මම මේ වගේ ඉන්නකොට මේ සපෝට් එන්වයරන්මන්ට් එකක ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ සපෝට් සිස්ටම් එකක් තමන් ඒකේ පර්ෆෙක්ෂන් එකක් හොයන්න නරකයි. මේක පන්සල හරි හම්බෙන ගෙවල් වල හරි ඒවා මේ හරියට කරනවාද මොනවද නැහැ. තමන් ඒවට ජොයින් වෙන්න ඕනේ. ජොයින් වෙලා ඒක ආරක්ෂාවකට හිටිනවා. ඒක මට මෙහි පේනවා ඉතින් මේ කටිටේ අවස්ථාව තියෙනවා.
තියෙනවා.